ബംഗ്ലാദേശി ഈ പ്രശ്നത്തെ അപേരട്ടെ അധ്യാപന ലബന്ന തരുണ പിരിസ വകേം രക്യ വളരെ ഗിഹില്ല ഇന്ന അപേരട്ടെ ജാതി കിയാണ് മുനഹരി പ്രശ്നയ ഗട്ടുണക്ക് വളരെ മുഹുണ ദെന്ന സിധുവെലാ തീനോദ് കിയനക്ക് ഒബതുമാ ഹോ ലബല്ല തീനോദ് തരുണ തരുണിയന്റെ അപേ ആയിട്ട് മൊനവ ഉണത് കമക് നേ കിയന കണ്ടായം അതന ഇന്ദല രട്ടേ ആർത്ഥികീയ ഹദന ഹാട്ടി സാകച്ചാ കരണ അപിട പേനവ പാർലമെന്റു ഏതുല ഇന്ദഗിന നാലക ഗൊഡഹേവലത് എക്ക ലങ്കാവേ ഇസ്ര ആർത്ഥികീയ ഹദപു വിധിയടമ അപേ 2835 ക് ദനട ബംഗ്ലാദേശേ ജീവത് വേണോ ശിശുങ്കേ സംഖ്യാവ അപ്പിട നിശ്ചയാകാരവ ലബാ ഗന്ന ബെരി ഉണ അപ്പിട പുലുവങ്കമ ലബില തിയനോ ദനഗന്ന അപേ താനാപതി കാര്യാലയ ഹരഹ ദനട അപേ കിസിദു ശ്രീലാങ്കികേകുട ബംഗ്ലാദേശേ അനതുരക് സിദ്ധ വേല നേ കിയന എക നവത ലങ്കാവട ഗെൻവാ ഗനീമ സന്ധ ആവശ്യകത്വയക് ഏതി ഉണോത് ഈ വഗേമ ഉൻഗേ ആരക്ഷിത വെടപിലിവല സംബന്ധേനുത് വിദേശ കടയുതു അമാത്യാംശയ ഈ സന്ധ മെദിഹത്വീം കരണോ ബംഗ്ലാദേശേ ഏതി വെച്ച കനഗാടുദായക തത്വയ പിലിബന്ധവ അപേ ഇതാമാത്മ കനഗാടുവ പത് കരണോ මේ ප්‍රශ්න වර්ජන රැලි මේ හැම දෙයක් එක්කම සමාරලාවට වෘත්ති අයිතිවාසිකම් දිලා ගන්න ඕනේ. හැබැයි සමහර කාරණා වලදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා ඒවා සමහරලාට පවතින ආණ්ඩුව විතිරේතු කරනවා. ඉතින් මෙහෙම රැල්ලක් පසුගිය කාලෙත් ආවා. හැබැයි ඒක ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව හැම වෙලාවෙම කිව්වේ මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕන වගේ කාරණා. කරවමත් උනේ මේ ළඟදී ඔබතුමා සේවකයෝ 60 දෙනෙක්ව ඉවත් කරා. මම දැනගන්න කැමති ඒ අය සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාමාර්ගය අපිට මේ අයට යම් සහනයක් දෙන්න පුළුවන්ද? මම සේවකයන් 62ක් ඉවත් කළා නැහැ. ඒක පාලන අධිකාරිය විසින් ගත්ත තීන්දුවක්. දේශපාලන වශයෙන් කටයුතු කරන වෘත්තීය සමිති කීපයක් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත්ත මේ රටේ මතයක් නිර්මාණය කළ තිබුණා නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලුම දේවල් පෞද්ගලීකරණය සිදු වෙනවා කියලා. දැන් විදුලි බල පනත සම්මත වෙලා විදුලි පනත සම්මත වෙලා මාස දෙකකට වැඩි කාලයක් වෙලා තියෙනවා. එහෙම කිසිම පෞද්ගලීකරණයකට ගිහිල්ලා නැහැ. සේවකයන් විශාල පිරිසක් පාවිච්චි කරා වුන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සේවාවන් අඩාල කරගෙන. වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සේවාවන් වලට බාධා නොවී කටයුතු කරපු පිරිස් වෙනුවෙන් අපි නීතිමය පියවර අරගෙන නැහැ. විනයානුකූල පියවර අරගෙන නැහැ. නමුත් ඒ අවස්ථාවේ දින 3ක් ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවයට පත් කරමින් සේවාවන් අඩපණ කරපු 62ක් පාලන අධිකාරිය විසින් තීන්දුවක් අරගෙන ඔවුන්ගේ සේවා සේවය අත්විටවලා තියෙනවා. දැන් මේ වන විට ගරු මන්ත්‍රීතුමනි ඔවුන් වෙනුවෙන් පිළිබඳව පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතිනවා. නීතිමය පැත්තෙනුත් ඔවුන් මම හිතන්නේ මේ වෙලාවේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අපි පාලන අධිකාරියට උපදෙස් ලබා දීලා තියෙනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණාට පසුව ඒ පිළිබඳව කටයුතු කරලා අවශ්‍ය සුදුසු පියවර ගන්න කියලා නොමිලේ නඩු කටයුතු වෙනින් පෙනී ඉන්න අපේ නීතිඥයෝ කියලා ජනතා විමුක්ති පෙරමුණේ දැන් අපිට වෘත්තීය සමිතිය අවිල්ල කියනවා සුනිල් වටගල ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥතුමා ලක්ෂ 55ක් කරන් තිනවා කියලා මේ 62 දෙනා වෙනුවෙන් නඩුමය කටයුතු වලට පෙනී ඉන්න. එතකොට මේ කට්ටිය පාරටත් බස්සනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනිත් පැත්තෙන් මුදලුත් එකතු කරලා මේ මුදල් වලින් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන්ට ගෙවනවද නැත්නම් මේ මුදල් පාවිච්චි කරලා තමන්ගේ දේශපාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අහිංසක මිනිස්සු 62ක් අද මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නවා.